මේ අපූරු කතාව අපට වාර්තා වුණේ ඊයේ සවස පැවති දන්සලකිනේ එදා තිබූ බලයෙන් මෙවර වෙසක් දන්සලක් වදින්නට බිරින්ද සහ ඇයගේ සමූහරේම අය සමග ගොස් රෙදි ගැලවි රුපියල් 10,12,000ක් නැති කරගත් ප්‍රබල දේශපාලඥයෙකු පිළිපදව පුවතක් අපට මෙලෙස දකුණු පළාතෙන් අසන්නට ලැබුණා මෙවර නගරයේ වෙසක් දන්සල සංවිධානය කළේ සිය ප්‍රාදේශීය සභාව ආසන්නයේ කෙවසුණු තමන් හොඳින් දන්නා තරුණ පිරිසකි එදින පස්සරුවේ සිය නිවසට පැමිණ සිටි බිරින්දෑගේ සනුහරේ ඈයෝම මේ දේශපාලඥයා නතර කරගත්තේ රෑ නගරයේ පැවැත්වෙන දන්සලෙන් කිසිදු කරදරයකින් තොරව පෝලිම් වල නොසිට වදින්න පුළුවන් යයි උජාරුවෙන් වාසි බස් තොඩමිනි නගරයේ දන්සල ගැන දන්නා අය එය වැදීමට දැඩි කැමැත්තක් දක්වූයේ තරුණ සංවිධායකයන් එය අපූර්වට කරන නිසාය කටට රස කෑම දෙන විසක් දන්සල් ලෙස එය ප්‍රදේශයේ පුරාම ප්‍රචලිත වීමත් සමගම මේ දන්සල ගැන දන්නා ඕන අයෙකුට එය මතක් කළ සැනින්ම කටට කෙල උනන්නේ ඉබේටමයි ඒ තරමටම ප්‍රණීත ආහාර වේලක් ලබා දීමට සංවිධායකයෝ වග බලා ගත්තා රැට නොමිලේ කෑම කන්න පුළුවන් යයි සිතූ දේශපාලකයාගේ බිරිඳ රැට සිය නිවසේ එකඳු වළඳක් ලිපේ නොතිබ්බා කට්ටියම වෙසක්තා රැ දේශපාලඥයාගේ වෑන් රියේ නැගී ගියේ නගරයේ දන්සල බැඳීමටයි දන්සල් පෝලිම කිලෝමීටරයකට වඩා දිග මිසක් අඩුනම් දක්නට නොලැබුණි මෙය මායිම් නොකළ දේශපාලඥයා පෝලිමේ මුලටම ගොස් පෝලිමෙන් තොරව ඇතුල් වීමට ගියේ එතන සිටි දන්නා හඳුනන සංවිධායක තරුණයන් කිහිප දෙනෙකුගේ නම් කියා හා කොහොමද මල්ලිලා අසමිනි අපිටත් කීවනම් ලොකු සපෝට් එකක් දෙනවනේ යයි කතාවක් එකක් තමමින් සිය සනුහරේම අය සමග ඇතුළු වීම නොරිස්සූ සංවිධායක තරුණ පිරිස ඊට එරෙහි වූයේ අපෝ ඔව්ව අපි ඔයාට ගිය සැරේ කියලාත් මුකුත්ම දුන්නේ නැහැනේ අනේ අනේ ඔයාත් කට්ටියත් එක්ක පොලිමේ එන්නේ ඇයි කියමිනි පොලිමේ සිටි අයගේද විරෝධය නිසා ඔහුට එතනින් නික්ම යන්න වුණේ මූණ ජම්බු ගෙඩියක් මෙන් රතු වී දිලිසි දිලිසි තරහෙන් පිපිරි පිපිරි සිටි සිය බිරින්දෑගේ නෝක් කාඩුව මැදේය දැන් යමු යන්න ගෙදර මට නම් ආයේ උයන්න බෑ දවල් දවසෙත් බත් තම්බලා තම්බලා මම හිටියේ මේ අය නවත්ත ගත්තා නම් කඩින් හරි මේ මිනිස්සුන්ට කන්න දෙනවා යයි කියමින් ඔහුගේ ඇඟට කඩා පනිමිනි දන්සල වදින්න බැරිවීමෙන් බිරින්දෑගේ ඥාතීන් ඉදිරියේ වූ අවනම්බුව වහගන්නත් එක්ක භාර්යාවගේ එම යෝජනාවට අකමැත්තෙන් හෝ එයට ඔහුට එකඟවන්නට සිදු වූයේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ කළුතර ප්‍රදේශයේනි අරක්කු දැක ගොළුවෙකු කතා කිරීමේ අපූරු කතාවක් මෙලෙස අපට නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා මෙම සිදුවීම වාර්තා ඇත්තේ අවමගුල් නිවසකදීය ඔහු එම ගම්මානයට පැමිණියේ මෑතකදී වැඩි කතා බහක් නොමැති හේයින් මේ ගැන ඔහුගේ පවුලේ උදවියගෙන් විමසද්දී පවසා ඇත්තේ ඔහුට කතන අපහසුතාවක් ඇති බවයි අධික ලෝභකමින් පෙළෙන පවුලක් ලෙස හම්බඩු ගැසී තිබුණ මේ පවුලේ කොළුතැනැත්තාද ඊට නොදැවිනි අයකි ගමේ වැදගත් නිවසක මළගයක් සිදුවන්නේ ඔය අතරදීය මළගයට ගොළු පවුලේ සියලුම දෙනා සහභාගී වන්නේ වේලක් දෙකක් නොමිලේ කෑමට ලැබෙන බවද යටිහිතේ රඳවා ගනිමිනි මේ අතර මළගෙදර ඥාතියෙක් මළගෙදර වළකපන පුද්ගලයන් සඳහා දීමට අරක්කු බෝතල් කිහිපයක් ගෙනාවා ඔහු අදාළ පිරිසට සංග්‍රහ ලබා දෙමින් සිටියදී කතන ආබාධිත පුද්ගලයාද එම ස්ථානයට පැමිණියා කුළු භාෂාවෙන් ඔහු යමක් ඉල්ලා සිටියත් එය අනෙක් පිරිසට තේරුම් ගත නොහැකි වුණා එබැවින් අනෙක් පිරිස එය නොසලකා හැරියා කොළු පුත්කලයාගේ එල්ලීම එන්න එන්නම වැඩි වුණා එක්වරම අධික මත් ලෝලියෙකු වූ කොළු පුත්කලයා තමන් තමන්ගේ ව්‍යාජ කොළු බව අමතක වී අයියේ මටත් අරක්කු චුට්ටක් දෙන්න යැයි ඉල්ලා ඇත්තේ ඉලව් ගෙදර පැමිණි මිනිසු මවිතයට පත් කරමිනි ඒ සමගම ගමේ වැඩිහිටි පුත්කලයෙකු උපහාසයට පවසා ඇත්තේ අරක්කු දැක්කම කොළුවොත් කතා කරන බවයි මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකිනි පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගිනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්ති භාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනෙකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් අපට මෙලෙස උතුරු පළාතෙන් වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය දුෂ්කර ප්‍රදේශයක සේවය කළ
දක්ෂ ගුරුවරියක් ස්ථාන මාරුවීමක් ලැබ සියකම් ප්‍රදේශයට ආසන්න පාසලකට පැමිණියා. කුඩා දරුවන්ට ඉගැන්වීමට සහජ හැකියාවක් දක්වන ඇයට පන්තියක භාරකාරත්වයද නව පාසලේදී හිමි වුණා. පන්තියේ දරුවන්ට අම්මා කෙනෙකු වූ ගුරුතුමියට දරුවෝද අසීමිතව ආදරය කළා. ප්‍රාථමික පන්තිවල දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම දැඩිසේ විවේචනය කළ ගුරුවරිය පාසල වැසීමෙන් පසුවත් අමතර කාලයක් රැඳී සිටිමින් ඉගැන්වීම් කළා. පන්තියේ දරුවන් සමග එක්ව උදෑසන ආහාරය ගන්නා විට තම කෑම පෙට්ටියේ ඇති කෑම වලින් කොටසක් ගුරුවරියට දීමට ළමයින් සෑම දිනකම තරඟයක යෙදීම සුබල දර්ශනයක්. මෙම කරුණ ගැටළු සහගත විය හැකි නිසා ගුරුවරිය ඒ සඳහා උපක්‍රමයක් පාවිච්චි කළා. ළමයින් කෑම ගන්නා අවස්ථාවේදී ඔවුන් අසලට ගොස් පෙට්ටියේ ඇති කෑම වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් ඈ කෑවා. සතියේ දින පහ තුළ කණ්ඩායම් පහකට බෙදා මෙම කාර්ය සිදු වූ නිසා ළමයින්ද කිසිදු කලබලයකින් තොරව පිළිවෙලට ආහාර ගැනීම පුරුදු වුණා. ටීචර් අපේ කෑම කිනුත් කනවා යැයි මහත් ආඩම්බරයෙන් ළමයින් කීප දෙනෙකු නිවසට ගොස් පැවසුවත් සමහර මව්පියෝ එයට උරණ වුණා. කිසිවක් විපරම් නොකළ ඔහු ගැටළු විදුහල්පතිවරයාට පැමිණිලි කළ අතර ගුරුවරිය පන්තියෙන් ඉවත් කර සංවර්ධන නිලධාරිනියකට ප්‍රාථමික පන්තිය භාර දීමට විදුහල්පතිවරයා කටයුතු කරා. දින කීපයක් ගත වූ පසු ගුරුවරියක වන මවක සිය දියණියගේ පොතක් බැලූ අතර ඇයට දෙවියන් සිහි වුණා. ළමයාගේ පුතේ ගුරුවරියක විසින් ලියා තිබූ වැකියේ නනලල සහ උක්ත ආඛ්‍යාත දෙකම වැරදිය. සිය දියණියගේ පන්තියේ සිටින තවත් ළමයින් කීප දෙනෙකුගේ මව්පියන්ට කතා කළ එම මව ඒ පිළිබඳව විමසුවා. තම දරුවන්ගේ පොත් පරීක්ෂා කළ එම මව්පියෝද සිද්ධියට මවිතය පළ කළා. ගැටලුව පැමිණිලි කරමින් ප්‍රශ්නයේ බරපතලකම මව්පියෝ විදුහල්පතිවරයාට පැහැදිලි කළා. ළමයි කීප දෙනෙකුගේ පොත් පරීක්ෂා කළ විදුහල්පතිවරයාගේ දෙලොම රත් වුණා. පන්තිය භාරව පෙර සිටි ගුරුවරිය වරදක් සිදු කර නොමැති බව විදුහල්පතිවරයා හමුවීමට පැමිණි මව්පියෝ පැහැදිලි කළා. එම ගුරුවරියගේ කාර්යක්ෂමභාවය නොරිස්සු පාසලේ වෙනත් ගුරුවරුන් පිරිසක් සහ මව්පියන් සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පසුව සියල්ලෝම තේරුම් ගත්තා. පන්ති රැස්වීමක් සහ ගුරුවරුන්ගේ රැස්වීමක් වෙන වෙනම කඩිනමින් කැඳවා විදුහල්පතිවරයා මව්පියන්ට සහ ගුරුවරුන්ට ලුණු ඇඹුල් සහිත දේශනාවක් පැවැත්තුවා. ආහාර ගැනීම ගැටලුවක් ලෙස මවාපෑම සිදු කළ මව්වරු කීප දෙනා සෙසු අයගේ දැඩි දෝෂාරෝපණයට ලක් වූ අතර සංවර්ධන නිලධාරිනියට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක්ද ලැබී ඇති බව පැවසේ. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ අවුරුදු උත්සවයකදී සිදු වූ අපූරු සිදුවීමක් ගැනයි. අවුරුදු උත්සවයකදී තරුණියන් සඳහා පැවැත්වූ බනිස් කෑමේ තරඟයට සහභාගී වූ වැඩිහිටි කාන්තාවකට සිදු වූ අපූරු සිදුවීමකි. සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීම සඳහා සෑම රජයේ කාර්යාලයකම අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම සිටිත් පරිදි සිදු කෙරුණා. තරුණකම හුවා දැක්වීම සඳහා නිතර උත්සාහ ගන්නා නවීන විලාසිතාවලින් සැරසී නිතර ගමන් බිමන් යාම සිදු කරන අවුරුදු 55 ඉක්ම වූ කාන්තාවක් එම කාර්යාලයේ සේවය කළා. තම වැඩිමහල් දියණියන් දෙදෙනාගේ වයසේ පසුවන කාර්යාලයේ සිටින සෙසු කාන්තාවන් අතර නිතරම කැපී පෙනෙන චරිතයක් බවට ඇය පත්ව සිටියා. තරුණ නිලධාරිනියන් සහභාගී වූ සෑම අවුරුදු ක්‍රීඩාවකටම සහභාගී වීමට ඇය අමතක නොකළා. අවුරුදු උත්සවයේ විවිධ තරඟ ඉසව් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එම තරඟ ඉසව් අතරින් බනිස් කෑමේ තරඟය කාන්තා නිලධාරිනියන් සඳහා පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ඩෙනිම් කලිසමක් සහ සල්වාරි කමිසයකින් සැරසී අවුරුදු උත්සවයට පැමිණ සිටි කාන්තාවගේ නමද බනිස් කෑමේ තරඟ ලේඛනයේ මුලින්ම සඳහන් කර තිබුණා. තරඟකාරියන්ගේ දෑත් පිටුපසට කර ගැටගසා තිබූ අතර සංවිධායකයන්ගේ අනින් තරඟය ආරම්භ වුණා. තරුණ නිලධාරිනියන් විම පෙරලි පෙරලි බනිස් කෑම සිදු කළ අතර විම කාන්තාවද එය අනුගමනය කරමින් බනිස් කෑම ආරම්භ කළා. තරඟය ආරම්භ වී තප්පර කිහිපයක් ගත වී යද්දී කාන්තාවගේ සවිකරගෙන තිබූ බොරුදත් කුට්ටම ගැලවී එම ස්ථානයේ එලා තිබූ පැදුර මතට වැටුණු අතර අවුරුදු උත්සවය එකම සිනාසාගරයක් වුණා.
දත්කුට්ටමුදුටු කාන්තාවට දෙපසින් සිටි තරඟකාරියන් දෙදෙනා ඇති වූ අප්‍රියතාවය නිසා හටගත් ඕක්කාරය හේතුවෙන් වමනය දමන්නට වුණා. අවුරුදු උළලේ සිටි නර්බන්නන්ගේ ඔල්වර සන්දෙගුණ තෙගුණ වුණා. අවුරුදු උත්සවය එකම සිනාසාගරයක් බවට පත්ව තිබූ අතර දත්කුට්ටම අවුලාගත් කාන්තාව සෙසු නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් කාර්යාලය තුළට ගියා. දත්කුට්ටම වැටී තිබුණු ආකාරය නිලධාරීන් ඡායාරූපගත කර තිබූ අතර එය WhatsApp සමූහයන් හරහා ක්ෂණිකව හුවමාරු වන්නට වුණා. සියසමියාගෙන් වාගෙන කඩිනමින් නිවස බලා ගිය කාන්තාව නිවාඩු ලබාගෙන සතියක පමණ කාලයක් සේවයට නොගිය අතර ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්නට වන නිසා ඇය දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බවද පැවසෙයි.